මිනිස්සු හැමෝම එක වගේ නැහැ. මේ ලෝකේ සියලුම මිනිස්සු පෞරුෂත්වය පර්සනලිටි ටයිප් එක අනුව ප්‍රධාන වර්ග හතරකට බෙදෙනවා. ඒ තමයි ප්‍රෙඩටර් පර්සනලිටි, ෂැඩෝ පර්සනලිටි, වික්ටිම් පර්සනලිටි, ස්පිරිට් පර්සනලිටි. මේ වර්ග හතරේ මිනිස්සුන්ගේ ගතිගුණ, හිතන පතන විදිහ, හැසිරීම, එයාලට වැඩියෙන්ම වටිනා දේවල් එකිනෙකට වෙනස්, සම්පූර්ණයෙන්ම වෙනස්. මේ වම් පැත්තේ දක්වන ප්‍රෙඩේටර් සහ ෂැඩෝ පර්සනලිටි ටයිප්ස් දෙක ඩාර්ක් එනර්ජි වලින් ක්‍රියාත්මක වෙන ටේකර්ස්ලා. දකුණු පැත්තේ දක්වන ස්පිරිට් සහ වික්ටිම් පර්සනලිටි ටයිප්ස් දෙක වයිට් එනර්ජි වලින් ක්‍රියාත්මක වෙන ගිවර්ස්ලා. මේ ඉහලින් තියෙන ප්‍රෙඩේටර් සහ ස්පිරිට් පර්සනලිටි ටයිප්ස් දෙකම මානසිකව ශක්තිමත්. උසස් විදිහේ හය ක්වොලිටීස් තියෙනවා. මෙයාලට හොඳ ඉමෝෂනල් කන්ට්‍රෝල් එකක් තියෙනවා. හිතලා මතලා බොහොම රැෂනල් විදියට වැඩ කරනවා. තමන්ගේ හැඟීම් පාලනය කරගෙන කලබල නැතුව මනස ස්ථාවරව තියාගන්න පුළුවන්. ඒ වගේම මේ අය ස්ට්‍රැටජික් විදියට, ඕගනයිස්ඩ් විදියට වැඩ කරන අය. තමන්ගේ ක්‍රියාවේ වගකීම දරන්න පුළුවන් අය. මේ දෙගොල්ලෝ තමන්ගේ තීරණ සහ ක්‍රියාව ගැනත්, තමන්ගේ ජයග්‍රහණ සහ පරාජයන් ගැනත් වගකීම තමන්ගේ අතට ගන්නවා. එතකොට මේ පහලින් තියෙන ෂැඩෝ සහ වික්ටිම් පර්සනලිටි ටයිප්ස් දෙකම මානසිකව දුර්වලයි. දුර්වල විදියේ ලෝව ක්වොලිටීස් තියෙනවා. මෙයාලගේ ඉමෝෂනල් කන්ට්‍රෝල් එක අඩුයි. හැඟීම් සහ ආවේග මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. තමන්ගේ මනසේ සහ තමන්ගේ ක්‍රියාවේ පාලනය ඉතාම අඩුයි. බොහෝ විට ඔටෝ පයිලට් විදියට, පරණ පුරුදු පැටර්න්ස් වල විදියට තමයි මේ වර්ග දෙකේ මිනිසු ක්‍රියාත්මක වෙන්නේ. නිතරම නියුරොටික් ඇන්සස් ස්වභාවයකින්, බයකින් ඉන්න නිසා පොඩි දෙයකටත් කලබල වෙනවා. දිගුකාලීන සැලසුමක්, ස්ට්‍රැටජි එකක් නැතුව අන්ඕගනයිස්ඩ් විදියට තමයි වැඩ කරන්නේ. තමන්ගේ ක්‍රියාවේ වගකීම දරන්න බැරි මේ අය නිතරම අනිත් අයට තමයි වගකීම පටවන්න හදන්නේ. නැත්නම් දෛවයට හෝ පෙර කර්මයට හෝ අමනුෂ්‍යයන්ට හෝ වෙනත් නොපෙනෙන බලවේගයකට තමන්ගේ ක්‍රියාවේ වගකීම පටවනවා. එතකොට අපිට වම් පැත්තේ ඉහලින් හමු වෙනවා ශක්තිමත්, බලවත් ටේක කෙනෙක්. ඒ වගේම පහලින් ඉන්නවා ආවේගශීලී, පහත් ටේක කෙනෙක්. ඒ වගේම දකුණු පැත්තේ ඉහලින් ඉන්නවා ශක්තිමත්, බලවත් ගිව කෙනෙක්. පහලින් ඉන්නවා දුර්වල, අස්ථාවර ගිව කෙනෙක්. මේ මානසිකව ශක්තිමත් ටේකගේ පර්සනලිටි ටයිප් එකට අපි කියන්නේ ප්‍රෙඩටර් පර්සනලිටි කියලා. මේ අයට හොඳ ආත්ම විශ්වාසයක්, ඉවසීමක්, දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳ සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියෙනවා. තමන්ගේ ටාගට් එකට යන්න, ගෝල්ස් ඇචීව් කරගන්න මේ අය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉතාමත් සූක්ෂමව, උපක්‍රමශීලීව වැඩ කරනවා. කොහොම හරි තමන්ට ඕන දේ ලබා ගන්නවා. හරියට කලබල නැතුව හොඳින් වටපිටාව අධ්‍යයනය කරලා, හරි වෙලා වෙනකල් ඉවසීමෙන් බලාගෙන ඉඳලා තමන්ගේ ගොදුර ඩැහගන්න කොටියෙක් වගේ. ඒ නිසා මේ ප්‍රෙඩටර් පර්සනලිටි ටයිප් එකේ සංකේතය ආකිටයිප් එක තමයි කොටියා. මේ ප්‍රෙඩටර්ස්ලාගේ ඇටිටියුඩ් එක තමයි I take whatever I want. මට ඕන දේ මම කොහොම හරි ලබා ගන්නවා කියන එක. තමන්ට ධනය ඕන නම් සැලසුම් සහගතව ධනය ලබා ගන්නවා. බලය ඕන නම් උපක්‍රමශීලීව බලය ලබා ගන්නවා. සමාජයේ ඉහළින් වැජඹෙන විදිහේ සමාජ තත්ත්වයක් ඕන නම් ඒ කොහොම හරි ලබා ගන්නවා. මේ අය මහේශාක්‍ය හැසිරීමක් තියෙන, බය නැති, හොඳ සෝෂල් ස්කිල්ස්, ලීඩර්ෂිප් ස්කිල්ස්, කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන, අනිත් අය මත බලය පතුරවන්න පුළුවන් විදිහේ නායකයින්, ව්‍යාපාරිකයින්, පාලකයින්. බොහෝ විට ව්‍යාපාරික ලෝකයේ සාර්ථකව ඉහළට යන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රෙඩටර්ස්ලට තමයි. ඔවුන් සමාජය තුළ ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි නොවන විදියට යම් නීත්‍යානුකූල සීමාවන් තුළ ඉඳගෙන බොහොම ක්‍රමානුකූලව තමයි කටයුතු කරන්නේ. මේ ප්‍රෙඩටර්ස්ලා කලබල නැහැ. පැහැදිලි ශරීර ඉරියව් පවත්වනවා. වේගයෙන් අතපය සොලවන්නේ, දඟලන්නේ නැහැ. බොහොම ෂාප් සහ පවර්ෆුල් ආයි කන්ටැක්ට් එකක් තියෙනවා. කතා කරන්නේ අවශ්‍ය දෙයක් විතරයි. පැහැදිලිව, කෙටියෙන් අදාළ කාරණාව ඍජුවම කියනවා. ලෝ පිච් එකේ යන ගැඹුරු කටහඬකිනුයි කතා කරන්නේ. ඒ වගේම මේ අය තමන්ගේ බාහිර පෙනුම, අඳින පළඳින විදිහ ඉතාම දැකුම් කළු විදියට පවත්වනවා. රැවුල කොණ්ඩේ නීට් එකට තියාගන්නවා. වැඩිය මෝස්තර කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රතිරූපයට ගැළපෙන විදිහේ ෂාප්, එලගන්ට් ලුක් එකක් තමයි පවත්වගෙන යන්නේ. මේ ප්‍රෙඩටර්ස්ලාගේ පෞරුෂයේ, පෙනුමේ, බොඩි ලැංග්වේජ් එකේ තියෙන ආකර්ෂණීය කැරිස්මැටික් ගතිය නිසා මිනිස්සු මේ අයව දකින්න කැමතියි. පොඩ්ඩක් හරි ඇසුරු කරන්න කැමතියි. තමන්ගේ රෝල් මොඩල් විදියට බොහෝ දෙනා තෝරගන්නේ මේ වගේ ප්‍රෙඩටර් කෙනෙක්ව.
කවද හරි මේ ප්‍රෙඩටර්ස් ලාගේ ගොඩට විනාස් ලාගේ ගොඩට එකතු වෙන එක තමයි බොහෝ දෙනාගේ සිහිනය. මේ ප්‍රෙඩටර්ස් ලට ආවේනික සුපර් පවර් එක තමයි එනර්ජි කන්වර්ෂන්. නෙගටිව් ඉමෝෂන්ස් පොසිටිව් එනර්ජි විදියට හරව ගන්න එක, කන්වර්ට් කරන එක. දුක, වේදනාව, බය, තරහ, වෛරය, ප්‍රතික්ෂේප වීම, පරාජය වීම වගේ නෙගටිව් ඉමෝෂන්ස් මේ අය තමන්ගේ දියුණුව වෙනුවෙන් පොසිටිව් විදියට යොදා ගන්නවා. මේ නිසා මේ ප්‍රෙඩටර්ස් ලව කිසිම විදියකින් මානසිකව වටලා පරාද කරන්න බෑ. මේ අයට වැඩියෙන්ම වටින දේවල් කෝ වැලියුස් තමයි winning and success. සමාජය තුල තරඟයෙන් ජයග්‍රහණය කිරීම, සාර්ථක යයි සම්මත ජීවිතයක් ගොඩනැගීම, power, control and influence. අන් අයව පාලනය කිරීමේ සහ මෙහෙයවීමේ බලය ලබා ගැනීම සහ ඒ බලය පවත්වා ගැනීම. grandiosity. තමන් අසම සමයි, තමන්ට කළ නොහැක්කක් නොමැත කියන හැඟීම අධිමානය පවත්වාගෙන යෑම. fame and respect. සමාජය තුල ප්‍රසිද්ධිය සහ මිනිසුන්ගේ ගෞරවය දිනා ගැනීම. leaving a legacy. තමන් මැරුණට පස්සෙත් මිනිසු තමන් ගැන කතා වෙන විදිහේ නොමැකෙන නමක්, legacy එකක් හදා ගැනීම. මේ core values මුල් කරගෙන තමයි මවුන් තමන්ගේ සියලුම තීන්දු තීරණ ගන්නේ. මේ දේවල් ලැබෙන්නේ නැතුව ඒ අයට වෙන මොනවා ලැබුණත් වැඩක් නැහැ, සතුටක් නැහැ. social hierarchy එකේ සමාජ දූරාවලියේ ඉහළින්ම ඉන්නේ, system එක පාලනය කරන්නේ මේ කොටියෝ predators ලා තමයි. පහළින් ඉන්න අයව තමන්ට ඕන විදියට පාලනය කරන්න මේ අය human behavior එකට සම්බන්ධ dark psychology සහ manipulation techniques පාවිච්චි කරනවා. මේ සමාජය තුල දියුණු වෙන එක, ජයග්‍රහණය කරන එක ගේම් එකක් විදියටයි මේ predators ලා දකින්නේ. ඒ ගේම් එකේ නීති රීති, දුර්වලතැන්, shortcuts හොඳින් අධ්‍යයනය කරලා තමන්ගේ වාසියට තියෙන අවස්ථා opportunities පාවිච්චි කරලා පහසුම ක්‍රමයෙන් ප්‍රතිඵල ලබා ගන්නවා. නිතරම දුරදිග බලලා වැඩ කරන මේ අය සමාජය තුල ජයග්‍රාහකයෝ, social winners ලා බවට පත් වෙනවා. චරිත ලක්ෂණවල වෙනස්කම් සහ මානසිකව ක්‍රියාත්මක වෙන ආකාරයේ වෙනස්කම් අනුව වෙනස් විදිහේ ප්‍රෙඩටර්ස්ලා වර්ග 4ක් ඉන්නවා. ඒ ගැන ඔබට ඉදිරි මාස්ටර් ක්ලාස් වලදී ඉගෙන ගන්න පුළුවන්. අද මාස්ටර් ක්ලාස් එකෙන් ඉගෙනගත්තු දේවල් සම්බන්ධව ඔබේ අත්දැකීම් සහ ඔබට තිබෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. අපි ඉදිරි පාඩම් වලින් ඒවට පිළිතුරු ලබා දෙනවා.